අයිවන් සුභ සන්දිාවක් නවම් සඳ අහසේ මෝදවෙලා තිබෙන වෙලාවක ජීවිතයේ පැහැබර් වාසනාවන්ත මාර්ගයක් පාදා දෙනුවස් සම්බුදුරජණන් වහන්සේගේ මුවගැබින් වදාල ශ්‍රී සද්ධර්මය නම් වූ උතුම් අෞෂදය මේ පුර පසලස්වක පොහෝදා සමාධිමත් වූ සිතකට එවගේම උපෝසත අෂශ්්‍රාංගශීලය සමාධන් වූ හිතකට පංචසීලය දිනය පුරාවටම සුරක්ෂිත කරගත් ජීවිතයකට ලංකරන ධර්මානු ශාසනාව අනබන්නටයි අපි සූදානම් වෙන්නේ. වෙනදා ඉරිදා සිතින තසුපු අහනවෙලාව. අද පුරපසොළස්සක පොහෝදා ස්වත පූචා වැඩසට හනිත රාත්‍රී හත ධර්මානු ශාසනාව අහනවෙලාව. එනිසා මේ වැඩ සටහන් දෙක තුළදීම අපේ අපේක්ෂාව යහපත් අර්ථවත් මගක්සාදන. மை ඔබට ලං කරන්නට. එවතුම් ධර්මාණ ශාසනාව වෙනුවෙන් අදත් ආරාතනා කළ ගෞරවෙන්නමස්කාර පூரතුව බෙලිහුල් ඔය සීල සමාහි්‍ය ආර්‍ය සේනාසනවාස පூචනීය වන්ධනය බලங்குුඩ රාධහ ස්වාමின்னாහන්සේද. උහන්සේ හිමහත් ගෞරவேෙන් පිළගෙන හරையும் කරண அது ධර්මානුව ශාසනාව පවත්වන්නට. අවසරයේ ස්வாමින් වහස සාධහෝ සාධහෝ සාධහෝ. සමන්තා චක්කවා ලේසු අත්ත්‍රාගත්හන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සගගමොක්හදම් ධම්ම සවනකාලෝ අයංභදන්තා ධම්මස් සවන කාලු අයං බදන්තා ධම්මස්සාවන කාලෝ අයං බදන්තා පිරිසිදුු සිල්කන්ද සමුදුර සේமா නිසාල සමාධිය මිහිකත සේமா, අනන්තඥානය අහසක්සේම සිරිපා අभියස පිණිපාවේවා සුවි සුද්ධසිලේ සුසින්ධුපමස්ස සමාධිධම්මේ සු පටවී සමස්ස. අනන්තඥානේ සුගගනුපමස්ස නමමිසිරසා සිරිගෝතමස්ස මොහඳුර සිදලන ලාහිරු සේම සසරදියබමැද පහුරක් සේமா ෙලෙසන් කිලුටුහලවැස්සක් සේම සදහම් රුවනට පිණිපාවේවා මෝහන්ධකාරේසු සුරියුපමස්ස සංසාර සෝතේසු සේතූපමස්ස දෝසපපවාහේසු මේ ගූපමස්සත් නමාමිසිරසා ධම්මාමතස්ස පිළිවෙත්න් සරුවෙයි සුවදක් සේමා දම්රස ධනවයි මිහිරක් සේමා පින් ගගගලන නිම්නය සේම මහසංගරුවනට පිණි පාවවා පටිපත්තිසාරේසු සම්මාටිතස්ස උජුභූත මගගේ සු යාන ගතස්ස සලේ සුধাම්මි සුකත්තුපමස්ස නමමිසිරස සුගතෝරසස්ස සාধ සধුසාধু නමුතස්ස ভাගවෙතු අহাතෝ සම්මා සම්බුදු දස්ස නමුතස්ස ভাගවෙතෝ අරහතුෝ සම්මා සම්බුදු්දස්ස නමුතස්සෙ ভাගවෙතුෝ අරහथෝ සම්මා සම්බුදුදස්ස අනරිය මරියන සහස්සනත්ත, සුදුගතන පියකිචමහු මාබෝධනංතංජනින්ද අහුවා යම්भෝගහේතු විජහෙම සදধাං යන ඒ කොරහෝයාති යාතිතන පරෝරත්හෝ, පෝරනං නහිතං වත්थං වත්තතຍේවවාසව යදිහෙස්සතිදස්සාම අසන්තේකින් දදාමසේ ඒවං භූතාපිදස්සාම මාදානං පමදාම් හසේති අතිපූජනීය මහා සංගරත්න් අවසරයි ශ්‍රද්ධාවන්ත පිංවතුනි අදත් සිත්නෙතසපුුවෙන්මිහිරි බුදුබණ පදයක් අසන්නට සිත පහදවාගෙන සිටිනැහැම දෙනාටම කායික මානසික සැනසිලි ලබමින් මේ මිහිරි බුදුබණ අසන්න ලැබේවා ඇහෙන මේ මිහිරි බුදුබන සිහී දරා නුවනින් විමස විමසාප් ජීවිතයට ධරමානු ධර්මපති පදාවක් ලෙස මනාව ගලපා ගනිමින් ධරමයේ සුවවිඳගන්න ලැබේවා කියළමම ආශිරවාද කරනවා ප්‍රාර්ථනා කරනවා අද පින් බර නවම්පුන් පොහෝ දවසේ දෙවිමිනිසුන් සහිත ලෝකයේ බොහෝ දෙනෙක් උතුම් සීලාදී පිළිවෙත් ධර්මයන්හියේදී තවස පුරාවට පින්හැස් කරගත්ත පින් බර දවසක් ඉතින් ඒ දවසාවසන්වේගෙන යන නිසාායම මුවදොර ඇසෙන මේ මිහිරි බණ පදය වඩාත් මොදින් සවන්ලා යොමු කරමින් අසන්නට හැම දෙනාම අධිතන් පිහිටුවා ගන්ටෝන අදමියවුතුම් ධර්මදේශනාව ධර්මදාානයක් සේ ලබාදීම සඳහා බැති බරදායෙක්වේ දරන දායක දෙපිරිසක් සිටිනවා ඉතාලියයේ වෙරෝනා නගරයේ බුසලෙන් ගෝහි පදිංචි පිින්වත් ආර්ට චන්දන මහත්මා තරුෂිදියනිය සඳුරු පුතුන්වන් කියන ඒ පවුලේ අය ඒවගේම ජයමිනි පැලපිටිය ගොඩ තෙබුවන පදිංචි පිංවත් දමයන්ති ජයසිංහ සහා චන්ද්‍ර සෝම ජයසිංහ කියන ඒ පින්වත් දෙපල ඇත්තු තමයි අදමඋතුම් ධරමදානමය පින්කම සිද්ධ කරන්නේ ඒඇත්හන්ගේ සිත්වල ඇති පිවිතුරු සිතුුම් පැතුන් මේ උදාර ධර්මදානමය පින් බලයෙන් පුරපසමෝරණ චන්ද්‍ර මණ්ඩලයක්ටේම ඉෂ්ට සිද්ධවේවා කියලා මම ආශිරුවාද කරනවා. අද ධර්ම දේශනාව සඳහා මවිසින් මාතෘකාව ලෙස සජ්්‍යායනා කරන්නටය දුනේ. ජාතක පොතේ ඒ බුදුරජාණන් වහන්සේ වදාල, හද සවන් සනහාලන මිහිරි ගාතහා ධර්මතුනක් ඒ ගාතහා ධර්මය තුළත් වන්නේ විසයිහ ජාතකයටයිමඋතුම් ජාතක දේශනාව අද තෝරාගන්නටය දුනේ අපි මේ ජීවත්වන තරමක් අපහා සුයුගයේ අපහා සුකාලයේ කොහොමද පින්ටැස් කරගන්නට හිතට අධිෂ්ඨානයක් ඇතිකරගන්නේ නැති බැරිකම් අගහිඟකම් අඩුල්හුඩුකම් බහුල යුගයක වඋනත් පින්ටස් කරගන්නට මහබෝසතාණන් වහන්සේගේ මිහිරි චරිතාපදානය වීරවන්ත උදාර චරිතාපදාානය හිතට ගැනීම හරිවටිනව පිංවතුනිේ එනිසා බුදුරජාණන් වහන්සේ කිය කියන්නේ හැමදාම මල්මාාවතකම වැඩම කරලා ලෝතුරාබුද්ධරාජට පත් වූතුමෙක් නෙවෙයි බොම දුස්කර අවධීන් පසු කලා සංසාරේ. හැබැයියේ දුස්කර අවධීන්හි මහා බෝසතාාණන් වහන්සේගේ හදවත. සුපිපි මල්ලිහානක් වගේ ගුණයින් සුවඳවත්ව පවත්වන්නට අධිෂ්ඨාන කරගත්තා. එනිසා ජීවිතය හරහා පැමිණෙන ඕනම විඩියේ දුකක් පීඩාවක් හම් කටොළු බාධකයක් ඒ මහාබෝසතාාණන් වහන්සේ ඉදිරියට පැමිණුුණේ. හරි ලස්සන පාරමිතාවක් වෙලා. ඉතින් ඒ මහබෝසත් සිරිපා අභියස පැමිනිසිලු සිදුවීම් පාරමිතාවන් බබට හරවාගත් ඉතිහාසයයි මෙ ජාතග පොත් වහන්සේ අදත් හඬගාලෝකෙට කියන්නේ. ඉතින් ඒ භාග්‍යවත්තුූ අරහත්තුූ බුදුරජාණන් වහන්සේ සැබත්නුවර ජේතවන මහාවිහාරයේ වැඩසිටිමින් තමයි මේ මිහිරි දේශනාව සිද්ධ කොටබදාලේ. දවසක්දා, මහා පින්නැති අනාත්හ පින්්ඩික මහාසිටතුමා ඒ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න පැමිණිලා සිරිපාපියුම් සිබ වන්දනා කරල එකත් පසෙකවාඩි වූ නිමේසයක අපිනුතේ ගහපතිකුලේ අධ්‍යාපිදානන් දීත් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් ඇසුවා නුවපතිතුමනි අදත් ඔබේ නිවසේ එදා වගේම දන් වැට පැවැත්වෙනවද දී ඇති මේ භන්තේ ගහපතිකුලේ දානං තංචකහෝ කනාජකං බිලංග දුතියන් ස්වාමිනි දන්දිනම තමයි නමුත් එදාබගේ යහමින් අද දම්දෙන්ට බෑ දුගී මගයාචකාදීන්ට. ඔවුන්ගේ දන් වැටේ තරමක් අඩුවෙලා තියෙනව නමුත්. බුදුරජාණන් වහන්සේ ඇතුළු සංගරත්නයට පිදෙන දන් වැටනම් එදාබගේම පවතිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා. බෝරාණක පණ්ඩිතාපි ගහපති දානංමා දදාසීති ආකාසේ ටත්වා වාරෙන්තං සක්කන්දේවා නමින්දම් පටිබාහිත්වා දානං අදන්සුයේව සිටතුමනි පෙරමේ මහපොලවෙි විිසූ සිල්ලති ගුණඇති බෝසත් පඬිවොරු සක්දව් රජතුමා පවා අහස ඉඳගෙන වලක් වද්දීත් දන්දුන්න හෙමදන්දී ලයිලෝ තුරා බුදු බවට ්නුණේ අන්නේ වෙලාවේ මහාසිටුතුමා විමසුව ස්වාමිනිි කොයි කාලි දෙෙහෙම වුුණේ මාත් කැමති දැනගන්න ඒ මිහිරී ඉතිහාස කත්හාපුුවත. මහබෝසත් උතුමානෝ වෙරබලපා දන්දුන් හැටි අසා දැනගන්න කැමති ස්වාමීනිි. අන්නේ වෙලාවේ, බුදුරජාණන් වහන්සේ වදාලා මහාසිටුතුමනි අතීතයේ, බරණැස් නගරයේ බ්‍රහක්්මදත්තරාජ පරම්පරාවේ එක්තරා රජවරයෙක් පහලෝනා. අන්නේ රජතුමා පහළවෙච්ච කාලේ මහබෝසත් උතුමාන් වහන්සේ මහා සිටුවරෙක් වෙලා සිටු පවුලක ඉපදුනා කෝටි ගණනින් ධනය තියෙනවා සංචිත ධනය පමණක් රන් කහබනු අසූ කෝටියක් නම තමයි විසයිහ මහා සිටතුමා. පන්සිල් සමාදම්වෙලා දම්දීමේ නිරත්තවයි මුළුකාලෙම මේ සිටුතුමා ගෙව්වේ. සතර නගරදවාරයන්හි නගරය මැද එබගේම සිටුතුමාගේ සිටු මන්දිරයේ දිරිපිට කියන මේ ස්ථානහයේ ධනසාලා හයක් හදලා දවසක් පාසා ලක්ස හයක් වියදංකරමින් මහාදන්වැටක් පැවැත්තුවා. ඔබහිතල බලන් පච්චරනම් ධනයක් වියදම් කරලා දන්දීලා තියෙනමද මහබෝසත් විසයිහය සිටුතුමා ඒදානෙ මොනතරං ප්‍රනීතබ සක්කච්චකාරීව පූජා කලාද කියනවනං බෝසතාණන් වහන්සේ වළඳපු විදිහටම තමයි වනිබ්බක යාචකාණංච ඒක සදිස මේව භත්තං හෝති දුගී මග යාචකාදීන් ටෙක සමානම ඒදානෙ පූජා කළා අනුබබ කරන විදිහට වඩා උසස්සාකාරයෙන් පූජා කලා මුළු සම්බුද්වීප තලයම උන්නංගලංකත්වා දන් දෙමින් දානානු භාවයෙන් සක්දව් රජතුමාගේ විමන් භවන කම්පා කරන්නටත් සමත්තුනානෙ අන්න බලන්න. ප්‍රච්චන නම් දාන ආධ්‍යාසයක් තියෙන්ට ඇතිද. සක්දව් රජතුමා බැලුවඒ කාල් හිටපු මගේ මේ භවන කම්පාවෙන්නේ කිනම්කාරණයකින්දෝ හෝ එහෙම විමසනකොට පෙනීගියා, මේ මහා සිරතුමාගේ මහාදාානපාරමිතාව කෝනුකුහෝ මංටහනාචාවේ තුකාමෝ. මගේ මේ සක්දව පදබියත් මට අහිමි කරන්න නේ දහදන්නෙ. අයං විසයි හෝ අතිවිය පත්හරිදවා මේ විසහිය සිටුතුමා අත්තිශ්‍යයින්ම මේ ජම්බුද්වීපතලය පුරාවට ඒ තැන දානසාලා හදල මහාදන් පවත්වනවා. මේ ධාන පාරමිතාව සම්පාදනය උුණුොත්නන්. මගේ මේ සක්දව් පදවිය මටාහිමිවෙයි මගේ පදවයට මෙතුමා පැමිණේ බලන්න දිවලෝක දෙකකට අධිපති සක්දෙව් රජතුමා වනත් කල්පනා කරපු හැටි තමන්ගේ පදවිය දැකගන්නට හිතුවනි පින්කරලා දානාදිී පාර්මි බලයෙන් ලැබිච්ච තනතුරක් තමයි සක්දෙව් පදවිය. චාතුම් හාරාජිකයටයි තෞත සාදෙවුලොවටයි කියයන මේ දෙදෙවුලොවට අධිපතිභාාවය උසුලන්නේ. සක්දව් රජතුමා බොහෝ යසස්ඇති මහා පිංඇති දෙවිකෙනෙක්. ඉතින් මේ තරම් පිනකට පුුණ්‍යාලු භාවේකට ඔහු හිමිකම් කියන්නෙමක් නිසාද සංසාරගමනේ දන්දීලා අපේ බුදුරජාණන් වහන්සේ බදාලනේ ඔය සක්දව් පදවිය ලබන උතුමා මනුස්සලෝකෙ ඉන්න කාලෙ බොහෝ දන්දීලයි ඒ පදවිය ලබන්නේ. සක්කෝ භික්කවේ දේවා නමින්දෝ පුබ්බේ මනුස්සභූතෝ සමානෝ මගෝනාම මහනවූ අහෝසි ඔය සක් දෙව් රජතුමා පෙර සංසාර ගමනෙදි මනුස්සලෝකෙ පිින්පුරණ කාලි නම තමයි මගගමානව. එනිසානෙත් සක් දෙවිදුට නමක් තියෙනෙ මගගවා කියලා එවගේම වදාලා සක්කෝ භික්කවේ දේවා නමින්දෝ පුබ්බේ මනුස්සභූතෝ සමානෝ. පුරේදානං අදාසි මහනෙනි ඔය සක් දෙවිිඳූ අනුසලෝක ඉන්න කාලෙ කාටත් කලින් දන්දුන්න ඇැමෝටම කලින් දන්දයේ පුනිසයි පුරින්දද කියල කියන් මුුණගැහෙන දුගී මගේ ආචකාදීට එඉසිස්සෙල්ලා මුදෑසෙන කාලෙ පාත්තනයට පළමූදන් බෙදල තියෙනවා අන්න බලන් එනමින්ම හැඳින්වාන පුරින්දද සක්කෝ භික්කවේ දේවානමින් දෝ පුබ්බේ මනුසභූතෝ සමානෝ සක්කච්ඡන්දානං අදාසි සස්මා සක්කෝතිබුච්චති, සක්කච්චකාරීම නුවනින් සලකා දන්දීපු නිසයි සක් දෙවිඳු කියලා කියන්නේ සක්ක කියන නමලැබෙන්නේ සක්කච්චන් දානං අදාසි කියන අර්ථයෙන්. මනාව දන්දුන නුවනින් සලකා දන්දුුන්න. එබගේම පෙර මනුස්ස ලෝකෙදී මනුස්සභූතෝ සමානු ආවසතං අදාසි ආවාස පූජාව කලා එනිසා තමයි වාසව කියන නම ලැබෙන්නේ. එවගේම ඔය සක්දව රජතුමාට, සහස්සම්පි අත්දාන මුහොත්තේන චින්තේති කරුණු දාහක් ගැනවුනත් මොහොතකින් සිතා කල්පනා කරන්න පුළුවන්. කාරණාදාහක් එක මුොහොතකද වුවද කල්පනා කිරීම හැකියාව තියෙනවා. එනිසා සහස්සක් හෝ කියල කියනවත් දහසක් ඇස්සැති කෙනා කියලා. ඒ තරම් වේගවත් නුවනක් තියෙනවා කියනෙ එකයි නදහස් වන්නේ. එවගේම සුජා කියලා සුරකඥ්‍යාවක් න ප්‍රජාපති කරගෙනන්නේ එනිසා සුජම්පති කියල හඳුන්වනවා එවගේම දෙදෙවුලොවට අධිපති නිසා දේවා නමින්ද දෙවියන්ගේ රජතුමා ඉතින් ඔය විදියට මේ කීර්තිනාම ලැබෙන්නේ සක් දෙවි කෙනෙකුට පෙරසංසාර පින් බලේටන වෙන හේතුවක් නිසානෙවෙයි සක්දවපදවිය ලැබුණහම මේ නාමයන්ගින් එතුමාට ආමන්ත්‍රණය කරනවා පෙර සංසාරය තමන්ගේම උත්තුම් පුුණ්්‍ය ක්‍රියාසිහි පත්කරමින් බුදුරජාණන් වහස බධාරෙනවා සක්කස භික්කවේ දේවාන මින්දස පුබ්බේ මනුසභූතස සත්ත වතබදානි සමත්තානි සමාදින්නානි හේසුන්ගේ සක්දව් රජතුමා පෙර සංසාර ගමනි මනුසලෝකෙ පිම්පුරණ කාලේ වත් හතක් සමාදම්වෙලා හිටිය ඒමනැත්තං උතුම් සීල හතක්කි වූත් නිවැරදි උතුම් ප්‍රතිපදා හතක් සමාදම්වෙලා හිටිය නවද ඒ ප්‍රතිපදා හත සක්දව පදවිය ලැබෙන්ට හේතු වූයේ ප්‍රතිපදා බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා. යාාවජීවං මාතා පෙත්ති බරෝ අස්සං දිවඇතිතාක් අම්මටයිතාත්තටයි සැලකුවා. අත්පාමිහෙවර කලා කෑමබිමානු භව කරෙව්වා. තෙල් බෙත් ගල්වලපා අත් කඳ පිරිමදිමින් දයාබරව අනුකම්පා සහගත මෛත්‍රීපූර්වාංගම දෙමවුපියන්ට සැලකුවන්න බලන්න දෙවුලොව යන හේතුවක් දෙමවපියන්ට සැලකීම අත්පාමිහේවර කිරීම. ඒවගේම දෙවනකාරණය තමයි දෙවුලොවයන්ට හේතුුණ යාාවජීවං කුලේ ජෙට්ඨා පචායි අස්සං. දිවී ඇතිතා කුල දෙටුවන්ට පෝජා කලා කෞද පින්වතුනි කුල දෙටුවකයන්නේ තමන්ගේ පවුල ඉන්න ජේෂ්ඨයන් තමන්ට වඩා වැඩි මහළු සහෝදර සහෝදරියන් කෝමත් දෙමවපියවරු ඒ වගේ ඒ උඥාති පරපුඩේ ඉන්නවන්නේේ හත්මුතු පරම්පරාවක ඥාති බන්ධුවර්ගය තමන්ත වඩා වයසින් වැඩි අයට. කුල දෙටුවන් කියලා කියන්නේ යාන්නේෙ කුල දෙටුවන්ට පූජා කරනවා. කුල දෙටු අමතක කරන්නේනෑ ඒ පරම්පරාවටම සලකනවා. හැමෝගේම දුක සැප බලනවා. කුල දෙටුවන් පිදීම දෙව්ුලොව යන්න හේතුවක් කියලන එමගින් කියවෙන්නේ. යාව ජීවං සංහවා චෝවස්සං. උන්වනිකාරණය තමයි පිින්වතුනි දිවී ඇතිතාක් ඉතාම් මිහිරි වච්චන ඇති කෙනෙක් වුණා. හළුුවච්චන කතහා කළේ නෑ ප්‍රිය මනාප වච්චනය නාමංශනය කළා. අර්ථවත්තුූ නිධානවත්තුූ ප්‍රයෝජනවත්තුෝ මෙලොව පරලවෝ භයාර්ථය සාධනය කරන කෙලබර නිර්වාණර්ථයත් සාධනය කරන වචන කතා කළ අවාක් සුචරිතය පිරුවනි ආන්නේ කෙහේතුවක් තමයි සක්දව් පදවිය ලැබෙන්න ඒකතුන්වන හේතුව හතරවනකාරණය යාපජීවං අපි සුනවාචෝවස්සං දිව ඇතිතාක් කේ ලම්කිවවෙන පුද්ගලයාන් බිදෙව්වෙන තරහා කෙරෙව්වෙන අමනාප කෙරෙව්වෙන හැමෝම සමගි කෙරෙව්වා අසමගියෙන් සිටිනාය දුටු කෙනෙහි සමගයේ ගුණකයා සමගි කලාා වෛරයෙන් ඉන්න උදවියගේ හදවත්වල වෛරේ නිමාදැම්මා ඒබගේම දයාබරව කරුණාබරව සමගී වටිනාකම් කියාදුන්න. සාමග්‍යි කරන ධරම ජන සමාජට දායාද කලාා. එනිසා සක්දව් පදවිය ලබන්ට හේතුව සම්පාදනියුුණා. යාාවජීවන් විගත මළමත් හේරේෙන චේතසා දිව ඇතිතාක් බැහැර කරනලද මසුරු මලඇතිව ගිගදර වාසේ කලාා. ඒ පස්වන කාරණය දිව ඇතිතාක්ම දන්දුන්න. මුත්ත චාගෝ දන්දීමටම යොම් වෙලායි ඉන්නේ පයත පානී වොස් අගරතෝ යාච යෝගෝ? ඉල්ලන්න සුදුසුයි ඉල්ලුවොත් යමක් ලබෙනවා. කොහොමත් ඉල්ලුවත්නැ තත් ලබෙනවනමුත්. ඉල්ලන්න වනත් හැමෝගෙන්ම සුදුසු වෙන්නේෙ නෑනේ යමක් ඉල්ලනවා නම් බලන්ටඕන? මේ ඉල්ලීම තුළින් මහා උරණවෙනවද අසමග වෙනවද. මේ ඉල්ලනදේ දෙන්න පුළුවන්ද. මේ ඉල්ලීම සුදුසුද වෙලාබට තැනට ගැලපෙනවද. ආදී වශයෙන්? ල්ලන්ඩ පර බොහෝ කරුණු හිතන්ටඕන නමුත් ඉල්ලුවොත් ඉල්ලන පමාවට යමෙක් යමක් දෙනවන අන්නයාට කියවා සදා පයතපානිී වොස්සගරතෝ කියලා. දන් දෙන්නම බලාගෙන දෝවන්නේ කරලාතියෙන අත් ඇතිව ඉන්නවා. ඒ තමයි පස්වන කාරණය කුමකටද සංදය පදබිය ලැබෙන්ට හේතුවන්න. හයවනිකාරණය යාාවජීවන් සච්චවා චෝවස්සං දිවඇති තාක්ම සත්‍ය වච්චන කතහා කලා. බොරු කිවෙනෑ හැමදාකම කටින් පිටවුණේ සත්‍ය වචනයක්මයි. අන්න බලන සත්‍යය වචනය අනුුවසක් මොන තරන්ද. සක්ද පදවිය ලබන්න වාසනාවනාා. යාාවජීවන් අක්කෝ ධනු අස්ස ඩිව ඇතිතා ක්‍රෝධ කලේ නෑ එකහත්වන කාරණයයි. සතේ පිමේකෝ ධෝ පජ්ජය. මගේ හිතේ කොතනකොහෝ තරහක් ඇතිවුනෝතුන් කිප්ප මේව නම් පටිවිනේ ය මම ඉතාමික්මණින්ගේ ක්‍රෝධය දුරු කරනවා නපුරු වචන නංකතහ කරන්නේනෑ. අන බලන් හිතපු විදිිය මෙන්න මේ කරුණු හත මනුසල්ලෝකේ සමාදං වෙලා හිටියා සක් දෙවු රජතුමා. එතකොට එදා හිටපසක් දෙව් රජතුමත් අදයින සක් දෙව් රජතුමත් මතුමත්තට පහලබන සක් දෙව්රජවරුත් ඒකා අන්තෙ මෙන්න මේ කාරණා සම්පූර්ණ කරලායි. සක්දව් පදවිය ලබන්නේ.ඒ අනුව පැහැදිලිබෙනවා සක්දයව් පදවිය ලබන්න නං ඒ කාන්ත වශයෙන්ම පිින්වතුනි පින්පුරලතියෙන්නෝ නිමව දෙමාභියන්ට සලකලා දම්දීලා ධරමේ අහාලා ධර්මයහොඳට මෙනෙහි කරලා සීලවන්ත ගුණවන්ත ජීවිතයක් ලැබිච්ච කෙනෙකුට පමණයි එබඳුතුම් පදවියකට පවා සමීපවෙන්න පුළුවන්. ඉතින්, මේ විසයිහි අප මහාබෝසත් සිටුතුමා පහලවෙච්ච කාලෙ මහාබෝසත් සිටුතුමාගේ මේ මහාදාාන පාරමිතාව දැකලා ඒ තරම් පිංකරලා සක්දවූ පදමිය ලැබූ සක් දෙ විඳූ වනක් කල්පනාකරපු වැි බලන්න කෞද මම මේ මගේ තනතුරෙන් චුත කරන්න ආදන්නේ බලනකොටයි විසයිය මහා සිටුතුමාගේ මහා පාරමිතාව දැක්කේ. තින් සක්දව රජතුමා හිතුවන, හරිම නපුරුවිදියට එදා කොහොමද හිතුවේ. ඉමිනාදාානේනමං චාබෙත්වා සයන්සක්කෝ භවිසතිමන්නේ. මේ විසහයේ සිටතුමා මෙහෙම දන්දුන්නොත්න? මගේ තන්තුර මට අහිමිවෙලා, හෝගේ පින බලබත්වෙලා මගේ තනතුරාහිමිවෙල් මා සක්දව් පදවී නිවත්වෙලා යාවි. ධනමස්ස නාසෙත්වා එනිසාම මොහුගේ ධනය නසලදාන්ටෝඩ. ඒතන් දලිත්්දංකත්වා යහාදානන් නදේදි? සතහාකරිස්සාමි මුහු දිලිඳදු කරන්ට ඕන දන් නොදෙන තැනට පත්කරන්ට ඕන දම්දෙන්ඩ බැරි කෙනෙක් කරන්න ඕනනි කියලා හිතලා අන්න බලන්න තමං කරපු පින් පිනෙෙන් ලැබෙන විපාක විිඳිමින් සිටියේද පවා මුුණ තරම් විසම සිතුවිල්ලක් ආවද ඊරිසිියාවක මහත බලන්න දෙවිකෙනෙකුටත් දෙහෙම හිතුුණා දෙවි කෙනෙකුට එහෙම හිතෙන පමණින් අප මහබෝසත් විසයියේ සිටතුමා දම් දුන්න ඒකයි හරිපුදුම ඉතින් එදාහිට පසක්දයවෝ රජතුමා මිනිස් බියසට ඇවිල්ලා. විසයේ සිටතුමාට දන්දීම පිණිසතිබුන. සියලුමදී අතුරුදන් කලානෙ අටු කොටු හිස්වෙලා වීනෑ සහල්නෑ මුංඇටනෑ ධානෙ වර්ගුක්කුම අතුරුදන් වෙලා. ඒවිතරක් නෙවේ ගිතෙල් වැඩරූක් සගුරුවාදීදී. ඒ පස්ගෝරසයන් සියලුදී අතුෘුදන් වෙලා කැවිලි පෙවිලියආදී වශයෙන්. එයට දවසිධානයට සූදානම් කරනදේ සියල්ලම් අවසන් වෙලා නැතිවෙලා ගිල්ල ඒ විතරක් නෙවෙයි අන්තමසෝ දාසකම්මකාර පෝඩි සම්පියන්තරදා පේසි. ඒ දානේ ව්‍යාාවට වූ දැසිදස්සන් කම්කර පුරුසයන් පවා අතුරු දන් කලා නොපෙනන්න සැලස්සවා කාටද මේ විසාහය සිටතුමාට. ඉතින්නේ දන්වැට බලන ප්‍රධානියෙක් ඇවිල්ල මේ සිද්ධ වෙලා තියෙනදේ දැකලා. සිටතුමාට ප්‍රකාශ කලා සාමිධානක් ගම් පරිච්චින්නං බලන්න ස්වාමිනි. දන්වට දැන්ම සිදීගි ටපිත්ත ටපිතට්ඨානේ නකින්චි පස්සාමි තිබූ තිබූ තැන්බල දැම් මුකුත්ම පේනනෑ. භාජනහිස් වෙලා අටුකොටු ඉස් වෙලා මහවිනාසයක් ස්වාමීනි දැන් සිද්ධ වෙලා තියෙන්නේ. කොහොමද දැන් දන්දින්නේ. ඉතෝ පරිබ්යං හරත මාදානම් පරිච්චිින්දත. මගේ මේ සිටු මදුරෙ තියෙන ඕනුම දෙදයක් රැගෙන ඒ දංවැට පවත්වන්න. ඒ දානි සිඳල දාන්ට පා දානේ මුනම හේතුවකින්වත් නොනැමෙත්විය යුතුයි කියලා මහබෝසත් බිසයි සිටතුමා වදාලනි ඉන් අනතුරුව විිසහිය සිටුතුමාගේ සොඳුරු දේබීන් වහන්සේ සිටු දේවයට ආමචත්‍රණය කළා බද්දේ දානං පවත්තා පෙහි සුඳුරිය දානි පවත්වන්න මේ දානි නං නැති කරන්නේ පා. ඉතින් මේ සිටු දේවියත් බොහෝම ශ්‍රද්ධා සම්පන්නයි මහාබෝසතානන් වහන්සේටම මහාබෝසත් විසයයේ සිරතුමාටම ගැලපෙනවා දන් දෙෙද්දී මහබෝසත් විසයේ සිරතුමාට ගැලපෙනසේ ඒ දාන පාරමිතාාවට සහය වුනාා මුළු සිටු මැදුර පුරාවටම හොයල බැලවා අඩ මස්සක් පමණවදධනයක් දන්දීමට යමක් ඇයට පෙනුනිිනෙ පාලු අම්බලමක් වගේ වෙලා ඒ මහා සිටු මැදුර සෝදාපාලිවෙලා ගියාවගේ ඇය ඇවිල්ල කියනවා අයිය අම්හාකං නිවත්හ වත්හන් ටපෙත්වා අන්ඥංකින්ංචන පස්සාමි මාප්‍රිය හිමියනිි අපි මේ හැඳගෙන ඉන්න වස්ත්‍රහැර වෙන කිසිම දෙයක් මේ සිටු මැදුරෙන මොකක්ද මේ වෙච්චවිපත සකලගේහන්තුච්චන් මුළුගේම් හිස්වෙලා කොහොමද දැන්දන් දෙන්නේ ඒ විතරක්නෙේ සතතුුවන් ගබඩාාවල දොරගුලු විවර කරවා බැලුවා කිසිම දෙයක් පේනෙ නෑ. ඒ විතරක්නෙ මේේ සෙට්ටංච භණියංච ठපෙත්වා සිටතුමායි භාරයාවයි නැත්තන් දේව අයි හැර අන්න්‍ය වූ සීලු දෙනාම අතුරුදන් කෙරෙව්වා දැසිදස්සන් කම්කරුවන් නොපෙනන්න සැලැස්සවා බලන මේ සක් දෙබිදු වෙදා කරපු දේමිදානිි බලක්වන්න දන්දීළම දෙවුලොබට ගිය දෙමපියන්ට වුවටැන් කරලමු දෙවුළොබට ගිය. සකසාදන්දුන් පිනෙන් දෙවුලො අධිපති බව ලැබූ මේසක් දෙවඳට මුලාමත්තක වුණා බලනමි කාමේ ස්වභාවය මුලාමතක වෙනවා පවැටි අමත්තක වෙනවා මේ ලෝකෙ මිනිසුන්ටත් එහෙමනේ ධනවත්තුහාම බලවත්තුහාම කුලවත්තුනාම ඒ දන බලකුල නිලයන් කොහොමද ලැබුණේ කෙලාමතකයි සංසාරි දුකසේ දන්දීලා සංසාරි දුකසේ සිල්රැකලා පාරමි පුරලා මයිඒවල බිලතියෙන්නේ නිකං ලැබුණනෙමේ දෙවියෙක් ෝ කිසියම් මේ බදු කෙනෙක් කෝම මවාහුවා පෙන්වා නෙවේ. එයාගේම පිනට පහළ වෙලා තියෙන්නේ නමුත් පිනට පහළ වනා කල දන්න හැනීම එනිසා තමයි මවිශාල වියසනයකට පත්වන්නේ මේ ධන සම්පත් ආදිය තියෙන හුදවිය. ඒවයි මුසපත් බවට පත්වෙනවා කොච්චර ලැබුණනත් ඇතිවෙන්නේනෑ? දන් දෙන්න හිතන්නේෙන්නේෑ ලෝභීත්ව එන්නේන්න වැඩිවෙනවා දන සම්පත් වැඩිවෙන්න වැඩිවෙන්න ඊට නොදෙමිනිවෙන අහංකාරයක් හිතේ ඇදිවෙන මානක්කාරකමක් හැතිවෙනවා. ඔොඳ යානවාහනයක ගමන් කරනකොට මා මැදුරක කල්ගෙවනකොට වටිනා සලු පිළි. ඇඳුන් ආ ඉත්තාම අඳින පලදිනකොට ලොකූසස් තනතුරු ලැබෙනකොට මාන්‍යෙන් අහංකාරකමින් පරවශවෙලා ජීවත්වෙන වනී අසරෙනයි ඒ අය. මරණින් මත්ධ්‍යෙ දුගතියට යන්නඒ කරුණු සම්පාදනය කරගන්නේ. හැබැයි ඒ කිසි කෙනෙකුට ඉරිසියා කරන්න නරකයි. ඉරිසියාකිරීමෙන් ලැබෙන දිවුණුවක් නෑ. විහේසවිිතරයි ඉරිසියාකිරීම බොහම නපුරුයි. තමන්ට අනිටු පලගෙන දෙනවා. අස්්‍රීක නිශ්‍රීකානාගතයකට ඉරිසියාව හේතුවෙනවා. සමෘර්ධබත් භාවයට හේතුවෙන්නේ මුදිතාාවයි. සමුර්ධමත්තුෝ යහපත්තුෝ සිරිසෝභාවෙන් හෙවී ගැවසීගත්. සකලවිද සම්පත් ලැබෙන අනාගතයකට හේතුවෙන්නේ මුදිතාව මිසක් ඉරිසිියාවනිවෙයි. නමුත් එෙදා සක්දව් රජතුමාටත් ඉරිසිියාවක් ඇතිවුණනේ ඇතිවෙච්ච හින්දනේ. මේ විසයිය මහබෝසත් සිටුතුමාගේ දන්වැටට කරදර කළේ බාධ පැමිණුවේ දාානනි වලක්වන්න හැදයි. ඉතින් සිටු දවියත් මුළුගේ පුරාවටම බැලුවදැන් කිසි දෙයක්නෑ. නැවත වතාභගම මේ සිටු දේවී අමතා මහබෝසත් සිටතුමා ප්‍රකාශ කරනවා බද්දේන සක්කාදානම් පච්චින්දිතුන් සොදුරිය මේ දානනන් නවත්වන්න බෑ. සක්කල නිමේසනං විචිනිත්වක් කිංචි උපධාරෙහි මුළු සිටු මැදුරෙම හොයන්න. මනමහරි දන් දෙන්නේ අමක් තියෙනවද කියලා. බැලූ බැලූ තැන බිච්චි ටිකවිතරයි. කවුලු ටිකවිතරයි වෙන කිසිවක් නෑදන්දිින් හැබැයි ඇයට පෙනේගියා ඒ මොහොතේ එක් තරා තනකොළගෙනියන කෙනෙක් තනකොළ කපන දෑකැත්තයි කපන තනකොළ එකතු කරන කූඩයයි එකතු කරපු තනකොල බැඳගෙන එන්නට අවශ්‍ය කරන ලනු ටිකකුයි ඒ සිටු මැදුරේ අභියඇසදාල ගිල්ලතියෙනවා. සිටු දේවිය එසි අල්ල දැකලෑවිල්ලා සාමීදන් ටපෙත්ව අඥංන්න පස්සාමි සිටි දේවිය මකද කළේ ඒ දෑකැත්තයි කූඩෙයි ලනු ටිකයි අතටාරගෙන ඇවිල්ලා සාමීදන් තපෙත්වාඥන පස් සාමිස්වාමීනි මේ ටිකහැර වෙන කිසිවක් මට පේනන කියලා සිටතුමාගේ සමී පේතැබවා. මහසත් සිටතුමා මොකද කළේ බද්දේ සුඳුරිය මයා එත්තකංකාලං තිනන්නාමන ලාඉතපුබ්බං මෙච්චර කාලයක් අපි දෙදෙන කොළපලනෑ මගේ ඇතින් අතින් මම දෑකැත්තක් කල්ලනෑ හැම්ම සැපයක්ම මට ලැබුණ ඇවිච්ච හමදේම මම දඳුන්න. අජ්ජ පනතිනං ලායිත්වා හරිත්වා වික්කිනිත්වා යතාානු ජවිකං දානන් දස්සාමි අද දවසේ මම මගේ අතින්ම තන වල කපල එකතු කරලා මිටි බැඳල අරගෙනයවිල්ලා. විකුණල ඒකෙන් දන්දනවා කියලා කල්පනා කළ දාානී නැතිවේවි කියෙන බයෙන් හිතපු විදිය බලන්න නටම දහමටම දානයටම ගුණේටම නැවීගත් හදවත මහාබෝසත් අදවත පින්වතුනි මේ දන්දුුන්නේ ඔබමා වෙනුවෙන්. මේ දන්දුුනි අපව සසරදුකින් අත මුදවන්න. මේ දන් දෙෙන්න්නේ අපිහැම දෙනාට අමා දහම්දායාදේ ලබා දෙන්න. ඉතින් එදා කිසිදාක නොකලබිරු බොහෝම දුස්කර වැඩකට මහබෝසත් විසයිය සිටතුමාාවීරණු වුණ දේවයක්ත් පිටු පසින්ගිය තනොල ඇති ප්‍රදේශයකට ගමන් කරලා සෑහෙන වෙලා වක් දහාඩිය කඳුළු මුගුරු වගුරුවා ගෙන තනකොල කැපුුවකූඩෙට ගතුගලා ගෙනියපු අනුවලින් මේ විශාල තනකොලට එකතු කරලා ගැට ගැහ්වා මහා තනකොල මිටි දෙකක් ගැටගහලා දැන්ඒ තනකොල මිටි දෙකින් එකක් විකුණල අපි ජීවත් එම එකක් විකුණලා දන්දෙමයි කියලා මේ තනකොල මිටි දෙක හරේ තියාගෙනආාවනි කිසි දාක නොකරපු නොවිදිි දුකක් නෙමේ මිඳින්න්නේ. ඉතින්න්නේ තනකල මිටි දෙක කාර්ද විිකුණන්නේ ගාභයෝ මහි ශයෝයල ෝ බැටලුව ඉන්න යට නෙමිකුණන්නේ. ඉතින් නගරත් ද්වාරේ තබල ඒ තනකොල මිටි දෙකම විකුණලා මාසකේක පමණ මුදලක් ලැබවා මාසකයක් කියන්නේ බොම පොඩි මුදලා. ඒ මාසකේ කොටස් දෙකකට බෙදලා. යාචකයන්ට කොටසක් දීල් කොටසක් ඉතුරු කරගන්න කල්පනා කලා නමුත්. මෛහම්පිදෙහි මයිහම්පිදෙහි මටත් දෙන්න මටත් දෙන්නක යාචක පස්සෙන් එන්න ගත්තා ඉතුරු වෙච්ච මාසක භාගයක්ද්දීලා එදා දවසේ භාර්යාාව සිටුදේවිය සමග නිරාහාරභ කල්ගේ වබලන්න හිතන්නත් පුළුවන්ද දවසක් පුරාවට තන කොළ කපල අව්වේ පිච්චිලා පිපාසිතව කරතියාග නැවිල්ලා වෙහෙසවෙලා හවස්කාලෙ විකන්නා නමුත් එදා කිසි මාහාරයක් ලැබුණනෙ මේ විදදිහයට පිංවතුනි ඉමිනා නියාමේනච චහ දිවසාවීතිවත්තා මේ විද්‍යියයට පිංවතුනි දින හයක කාලයක් ගෙවුනානි ඔන්න දැන් හත්වන දවස වෙනකම්ම මේ විසයියේ මහා සිටතුමාත් දේබින් වහන්සේ දෙදෙනම කුසගි නඔොබට හිතන්නත් පුළුවන්ද මෙම කුසගින්නක් දරාගෙන එහෙත් සතුටින් මන්දෝත්සාහි නොවී නැවතත්ග්‍යානෙ තනගොල කපන් සාමාන්‍ය කෙනෙකොට නම් මෙව්වා අදහාගන්න මත්බෑ වේලක් මගහැරි ලගියොත් මහාපාඩුවක්සේ සලකන ලෝවාසේන්ට මෙවඋතුම්මිහෙරි පුවත ගැනවුන සැකහිතෙන්න පුළුවන් කොහොමද මේ දිනහතක් නිරාහාරව ඉන්න කියලා ඒ නිරහාරවහිටිය ස්්‍රද්ධාව නෙමැති ප්‍රීතිය නෙමැති කුසලත් චන්දය නෙමැති දානාධ්‍යසය නැමැති උදාර සිතුවිල්ලේ ජීව බලයෙන්. පින්වතුනි මේ කුසලේට පුද්දුම ජීවශක්තියක් තියෙනවා පුද්ගලයකුට පනරැක දෙන්න පුළුවන්, ගුණරැක දෙන්න පුළුවන් ජීවිතය රැක දෙන්න පුළුවන්. අපප්‍රමාණ වස්තුූන් හිමි කල්ල දෙන්න පුළුවන්. උපරිමයකින් ගත්වොත් බුද්ධ රාජ්‍ය ලබා දෙන්න පුළුවන්. මකින් ගත්තොත් සුගතිසුව හිමිකල්ල දෙන්න පුළුවන් ඒනම් හිතල බලන්න. ඉන් අනතුරුව නිරහාරවම දැන් මේ තනකොලටික හිසේ තබාගෙන එනවා. අති සුකුමාලස්ස නලාටේ සුරියතාපේන පහට මත්්‍යයක් තියෙනෙ භමින්සු දැන් මේ සිරතුමාගේ ශරීරය බොහොම සුමටයි කෙසිදාක ඇගමහන්සි වෙලා ුරු වත්තු පෙට එලි පෙලි කල්ලා ජීත් වෙච්ච කෙනෙක් නෙමේ පර පිට ලැබවිත් අප්‍රමාන දනස්කන්දෙන් දන්දිදී හිට පු කෙනෙක්නෙ ඉතින් අර ශරීරි අවුරස්මේ වැදෙනකොටම ඇස් කැරකිලාගයා සතිය උපදවාගන්න බැරුව ඒ තන කොලටික බිමින්තියලා හෙම්මම වැැතිරුුණා. දැන් දේවියට ගරගන්න දේකුත්නෑ සිිරතුමාට කරගන්න දේකුන්නෑ දෙන්නම බොහෝම කොසගන්නෙ දින හතක් කන්න බොන්නනෑ? පිරි අදහාගන්නත් පුළුවන්ද වේලක් දෙකක් මගහැරිලගියොත් මැරිලයාවි කියලන හිතෙන්නේ. ඉතින් දැන් මේ හැමදේම කළේ සක්දව් රජතුමාන සක්දව් රජතුමාා දැන් මේ මහබෝසත් විසයියේ සිරතුමාගේ ක්‍රියා කලාපෙහ. හොදට විමසමින් ආකහේ සංචරණය කරනවා. සෝතංකන්න්නේේවාගන්තවාකාසේටත්වා. එම හොතේ දීම විසයේ සිරතුමා වැටෙනකුටම ගාථාවක්කිව්වානි. අදාසිධානානිපුරේ විසයිහ දදතෝචතේකය දම්මු අහෝස ඉතෝ පරංචේනදදෙයේ දානං තිිට්ටෙයුම් තේ සංයමන්තස් භෝගා විසහය සිටුතුමනි මෙහන් ඔබ පෙරදන්දීල් අදමොකදූනී දැන් හොඳටම දු්පත් වෙලා ග සම්පත් ඔොක්කොම ගැවිල්ල ගිහිල්ලා. අධින් පස්යෝබ දම් දෙෙන් නෑ කිය මට පොරොන්දු වෙන්න පුළුවන්න මමෝබට බොහෝ බවභෝග ලබා දෙනව සම්පත් ඉසුරු යස ලබා දෙනවා සතෘුවන් ගබඩා මොහොතකින් පුරබනව මෙන්න මෙහෙමකිව්වා. අහ සහිඳගෙනයි දැන් මේ ප්‍රකාස කරන්නේ සක්දෙව් රජතුමාවි සයේ සිටරුතුමාගෙන් පොරොන්දුවක් ඉල්ලනවා. ඉතෝ හායන දස්සාමි අද පටන් මම දන් දෙෙන්න්නේෙ නෑ කියලා මට පොරොන්දු වෙන්න. එහෙමවනොත් ඔබට බොහෝ ධනේ මම ලබා දෙනවා තව කෙනෙකු විසින් කෙනෙකුට ධනේ ලබාදින්ට බෑ නමුත් පින්ංඇති කෙනෙකුටේ ධනේ ලැබෙන් උපකාර කරන්න පුළුවන්. එයත් පින් පලදීමෙ ලැබෙන්නේ. එහනම් මේ බලන්න සම්මාධිට්ටියේ පිහිටල. දෙවළුව ඉපදිච්ච සක් දෙවිඳු පවා දානාන්තරාය කිරීම පිණිස කටියුතු කලානම්. සම්මාධිට්ටියෙන් තොර ඕදවිය මිත්‍යාදුෘෂ්ටියයෙන් ගැවසුන ූදවිය මුණ වගේ නම්, විසම විදිහයට මේ මනුසලෝගෙ හැසිරේවිඳ පුදුම වෙන්න දෙයක් නෑ ඉතින් මේ වචනටි ඇහෙනකොට මැස්සැරුණ බිම වැටිලා ඉන්න මහාබෝසත් විස් අය සිටතුමාට කෝසිතුවන් ඔබ කවුද සක්කෝ හමස්මි මම තමයි සක්දමිඳු සක්කෝනාම සයංදානන්දත්වා සීලන් සමාධීත්වා සක්දමිඳදු කියන්නේ තමාම දන්දීල සිල් සමාදම් මෙලව පෝසත කර්ම කරලා සත් වතක් සම්පූර්ණ කල්ල නේද සක්දව් පදවී ලබන්නේ. රම්මතාත්තට සැලකී මාදී වත් හතක් මම මුලින් කිව්වෙ, ආ්‍යෙව සම්පූර්ණ කල්ලා තමයි සක්දි බිදුවෙන්නේ. තුම්පන අත්තනෝ ඉස්සරිය කාරණන්දාානංවාරේසි ඔබ හරි කෙනෙක්නේ. තමන්ගේ සැපසම්පත තමන්ට ලැබික්ච සක්දව් පදවිය නැතිවේවි කියලා. මේ මාධන දානේ වලක්වන්න හදනවද. අනරියංවතකරෝසී ඔබ කරන්නේ නං හොඳ දෙයක් නෙමේ. අනරිය මරයේන සහස්සනෙත් සුදුක්ගතේනා පි අකිච්චමා හෝ මාවෝ ධනන්තං අහෝදේවරාජ යම් භෝගහේතුවි ජහෙමු සද්ධං දහසක් ඇස්ඇති සහස්ස නෙත්ත නම්මු සක්දවිඳුනිි ජන දෙටුවානිනි ඉතාම දුප්පත් වුවත් සත්පුරෂ ආර්යන් වහන්සේ විසින් පාපක්‍රියාවක් කරන්න හොදන වස්තුව නිසා ධන සම්පත් නිසා ශ්‍රද්ධාවතහරිනව නම් ධනයෙන් ඇති ප්‍රයෝජනයක් නෑසක් දෙවිදුනිි අන්න බලන්න මහා බෝසත් විසහිය සිටතුමා එදා ප්‍රකාශ කරපු විදිහ යන ඒකෝරත් හෝ යාති යාතිතේන පරෝරත් හෝ පොරනං නිිහිතං වත්තං වත්තතන් ඒවවාසව තාවක් දේශනා කලාා බඩගින් හිටිය කියලනෑ වියසුනා කියලනය ධර්මය දේශනා කරන්න කොච්චර කැමතිීද ඒනුත් අදහස් වෙන්නේ සක් දෙවඳුනේ යම්මාර්ගේයක එක රථයක් ගියාලං ඒ මාර්ගෙන් තවත්රථයකුත් යනවා පෙරමා තැබූ දන්වැට මම ජීවතුන් අතර සිටින තාක් එලෙසින්ම වැඩේවා මම නන්දාානෙන් ඇත්වෙන්නෙ නෑ බලන්න ප්‍රකාශකරපු හැටි අහසන්දගෙන මේ වගේ අසරණ වෙච්ච වෙලාවක. සද්දොහකින් කෑමක් බීමක් නැතුව. මහා සිටුවරෙක් අන්ත දුගී භාාවයට වැඩලා දුක්පත් වෙච්ච හැඳිවත්ත පමණක් ඉතුරු වෙච්ච වෙලාව කැනෙමේ අහසේදං මහා දේව විලාසයෙන් බබල බබලා කියන්නේ මිනිමුතු ඔටුනු පළඳවාගෙන කියන්නේ මෙහෙම කියනකොට මොන්න මනසක්ද වෙනස් නොවී පවතින් මෙහෙම කියද්දිත් කවුද සිල්රකිින් මෙහෙම කියදදිත් කෞද. ගුණපුරන්න මෙහෙම කිය අද්දිි පවාසිිල් රැකපු ගුණපොරබෝතු මා අප මහාබෝසතාානන් බහන්සේ. ධර්මානු සාාසනාවක් ල බාදුන්න සක් දෙවිඳුනිි පින් කරලා දෙවුලුව ගිහිල්ලව එක් කරන වැඩේ දැං හරිත මගේ දානි වලක්වන්න ඔබට බෑ මගේ පාරමිතාව නතරකරන්න නං ඔබට බෑ සක් දෙවිඳුනි ඉතිහාස කල්පනා කරලා බල මුල මතක් කරලා බලල එදාවගේ හොඳින් ජීවත්වෙන්ද පින් කරගෙන. ඇත්තන් ඔබටත් සිද් වෙන්නේ ය පදවිය කවදාව නැතිවෙලා නිරේවටින් යදි හෙස්සති දස්සාම යදි හෙස්සති දස්සාම අසන්තයකින් දදාමසේ ඒවම් බහෝතා පිදස්සාම මාදානම් පමදාම්හසේ අන් අවසාන ගාතාවත්දේශනා කලාා අන්නේ විදිෙට අවසානි වදාලක් බස්තුව විද්‍යවාන වෙනකම් අමදන්දෙනවා. වස්තුවක් නැතිවනාට පසේ ඒත් මම දන්නව දීන්නෙ නෑ මේ විදියට තනකොල්ල කපලවි කුණලහරි මම දන්දිනවා. මම කිසේ හෝ නොකානුබී දන් දෙෙනව දානේදීල මැරුුණත්කමක් නෑ සක් දෙවිඳුනි කියලා. එදා මහබෝසත් විසය සිටතුමා සක් දෙව් රජතුමාට දානයේ ගැන ධර්ම දේශනාවක් කලා ඉතින් දැන් සක් දෙවිඳුගේ පැතුමිෂ්ට වනේ නෑනි. බෝෆතාණන් වහන්සේ වදාලානේ අහම් පණ ජීවමානෝ දානා පමුස්සිතුන්න ච්චාමි. තස්මා දානන් දස්සාමියව ජීවතුන් අතර ඉන්නකන්නම් මමනන් දන්නු දීන්නේනෑ දන් දෙනවමයි සක් දෙම දුනිිකකිව්ව සක් දෙවඳුවේ වෙලාවේ මොකක්ද කිව්ව. කිමත් දාය දානන් දදාස මාහසිටුතුමනේ කුමක් පිණිස දඔබ මේ දන් දෙන්නේ. මහසත් විසයිය මහබෝසත් වදාලා නේවසක්කත් අන්න බ්‍රහ්මත් අන් පත්හෙමානූ මම මේ ඔබේ තනතුර පතාගෙන එහෙම දම් දෙනවන්නේෙමයි. බ්‍රක්මත්පේ පතාගෙන් හෙම දන්දෙනමනෙමයි මම්මේ දන් දෙෙන්නේ සබ්බ්ඥතං පත්තෙන්තෝ පනහන්දදාමි සර්භඥඥතාඥාන බලයලෝ තුරා බුද්ධරාජ්‍ය ප්‍රාර්ථනා කරගෙනයි මෙහෙම කුසගින්නේ නමුද්දිවි අතහැරදමා ජීවිතාසාාව අතහැරදමා දම් දෙෙන්නේ කෙලකිව්ව අන්නේ වෙලාවේ සක් දෙවරජතුමාට හරි සතුටුයි මේ සිරතුමා දන් දෙෙන්න්නේ මගේ තනතුර. අහිමි කල්ල මේ තනතුරට එන්න නෙමේ ලොහතුරා බුදු බවලබන්න මේම අහනකුටම අප්‍රමාණ සතුටක් ඇතිවනාානේ මහාබෝසත් විසයේ සිරතුමාටේ ජාතිස් මරණඥානය පහළවෙන්ට ඇති සංසාරගමනේ පෙරුම්පුරපු ඇටි සිහිවෙන්ට ඇති සක් දෙවරජතුමා පොළොවට පාත්වෙලා හත්තේන පිට්ටිම් පරිමජ්ජි සක් දෙවිඳුකෙ දිව්‍යමේ හස්තයෙන් මහබෝසත් විසයේ සිරතුමාගේ විඩාබර සිරුර පිරිමැදධන ඒ දිව්‍යියමි ස් පරසය ලැබෙන කොටම දිවියමේ ඕජාවත් ඇතුළුවෙන්ට ඇති බෝසතාාණන් වහන්සේගේ සියලු සරීරයම පීතියෙන් පිරිලගියා සක් දෙබඳුගේ ආනුභාවයෙන් සබ්බෝ විභව පරිච්ච දෝ පටිපාකතිකෝවා හෝසි අර අතුරුදන්වීගිය සියලූම ධනසම්පත් අටුකොටු මේ සියල්ල පිරිලගියානේ ක් දෙවරධතුමා ප්‍රකාශ කලා මහාසෙට්ටි තොවන් ඉතෝ පටහාාය දිවසේ දිවසේ මහා සිටතුමනි ඔබාධ පටන් දවසක්ට ලක්ස දොළහක් වියදම් කරලා මීට පෙරතිබුණේ දන්සැල් හයයි ඒදන් සැල්හය වෙනුවෙන් ලක්ස හයක් හැමදාම වියදම් කලා අද පටන් දවසක්ගාන එක දන් සැලකට ලක්‍ෂ දෙකබැගින් ලක්ස දොළහක් වියදම් කරමින් දම් දෙන්න. මේ කිසිදු සම්පතක් ගෙවී, ක්ෂීනවී අවසන් වෙන්නනේ ගන්න ගන්න තැන් උතුරෙනම පිරෙනවා කියලා සක්්‍යවනැදතුමා. ඒ මුහුතේදී මදිිෂ්ඨාන බල පිහිටුුවල මහබෝසතාණන්මාසික පුං්ඥපාරමි බලයෙන් මහාධනමතෙක් බවට පත් කළ දැන් ධනය අප්‍රමාණයි විසහය සිටතුමාට ලැබුණ. සිරතුමා මුසපත්තුනේ නෑ පින්වතුනි. සිටතුමා කල බල වනේ නෑ වෙන දට වඩා අතිරේක වශයෙන් දන්ඳුන්න ජීවිත කාලේම. ඒ සඳහා උපකාර කලාා ඒ විසාහයේ සිරුතුමාගේ දේවින් වහන්සේ. ුදුරජාණන් වහන්සේ වදාලා එදා සිටු දේවියල්ලෙස මට මුණගැවනිමේ සොඳුරු යශෝදරා රාහුලමාතා බිම්බා දේවිය බද්ධ කච්ඡානා. තමයි එදා මට මගදාාන පාර්මිතාව පුරන්න ලංගම ඉදගෙන සහයදුන්නේ. විසයේ සිටුලෙසිෙන් නිපදුනේ සිටුතුමන මමයි කියලා අනාත පින්ඩික සිටුවරයාට දේශනා කලා. සිරතුමා සතුටින් සතුටට පත් වෙලා ඒ පුරපු දංවැට හැම දාම පැවැත්තුවත් අනාත පින්්ඩික සිරතුමාටත් අහිමිවීගේ පනස් සතට කෝටියක ධනයක් මුොහොතකින් ලැබන හැටි ඔබා හලතියෙනවා. ඉතිං එහෙනං දන්දුන්නොත් අමාරුවෙන් හරි පිලිසරනක් ලැබෙනවාම. සිිල්රැක්කොත් අමාරුවෙන්හරි පිලිසරනක් ලැබෙනවාම ගුණපිරුුවොත් දුකසේහෝ. සරනක් පිටක් ලැබෙනවමයි මේ බණ කත්හාාවේ සඳහා හොඳම උදාහරණයක්නේ ඇනිසා අපි මේ හෝක ජීවත් වන පිරිසක් ලෙස අනේ මට නෑනේ දන් දෙන්නේෙ කොහොමද කිය කියා මැසිබිලි නගනමට වඩාපින් තුනි බලන්න. විසයියේ සිරතුමා මැසිබිලි නැගුව නෑනේ ඇයි මේහෙම නැතිවුණේ මංවගේ දන් දෙෙන කෙනෙකුට මෙහෙම වෙනක හොඳයිද? දානෙ විපාකකෝ ධාන ආනිසංසකෝ ධානයේ ආනිසංස ලැබෙනවන මංහෙම දුපත්වෙයිද කියලා හිතන්න තිබුණන්නාමුත්තයම හිතුවෙන සත්පුරු සේක් නිසා. බෝසත් උතුමෙක් නිසා බෝflaතානන් වහන්සෙල හැම වෙලාවකම කල්පනා කරන්නේ. හිතක් දූෂිත වනා ආකාරයෙන්නෙවෙයි හිත පිරිසිදුවෙන් හිත ලස්සන වෙන පිම්බරවෙන විදිහයටයි කල්පනා කරන්නේ. අම්තාසරන වෙලා කිසිවක් නැතිවෙලා හැදිවත්ත පමණක් එතුරුවෙලා දින හතක් පුරාවට කෑමක් බීමක් නැතුවත්. මේ සාපින් හිතක් රැකගෙන මහපාර්මිතාවක් පුරපුරා. නොකා නොබී දන්දිිති ආවේ වැඩම කළේකුමක් නිසාද ඔබට මටට මේ සම්බුද්ධරා ජෙහිමිකම ලබාදෙන් ලෝතුරු නිවනේ සස්ුවමිහිර කැඳවාදෙන්. සංසාර් දුග්ගි නිරසන් නිමා කරන මාබත බිවර කරන්න නේද මේ පරිත්‍යාගයන් සිද්ධකල හම හිතුවත් විතරයි බුදු ගුණේ හදවතට දැනෙන්නේ දැනුනොත් විතරයි දන් පැන් පෝජා කරන්න සිල්ගුණ රකින්න හිතෙන්නේ. එනිසා මේ කතාාවෙන් බුදු ගුණක බෝසත් ගුණක මහිමේ හොඳට තේරුන්ගන්න. අපි වෙනුවෙන් දන්පිදූ නිදුකාණෙන අවසරයි අපි වෙනුවෙන් සිල්පිරෝ නිදුකාණනි අවසරයි කියලා ඒ බුදුරජාණන් වහන් සැගෙසිරි පාභීිය සධනින් වැටිලා යාස්්චරයමත් මිහිරි චරිතය අනුමෝදම් වෙමී බුදුගුණ මෙෙහි කරකර ඒ මිහිරි චරිතාපදානය අනුව තමන්ගේ ලස්සන ජීවිතය සක සගන්නූනි පින්වතුනි. දවසින් දවසාඩු පාඩු වැඩි වෙනවන ජීවිතය හොඳ පාරෙ ගියා කියන්න බෑනේ දවසිින් දවස ගුණ වැඩිවෙනවනං එයා නරකපාරගයා කියන්නත් බෑනෙ ඒ නං සීල ගුණය සමාධිගුණය දානගුණය තයාගගුණ ඉ වසනගුණය මෙවදිවුණූනොත් මාවත හොඳයි අනාගතය යහපත් වරදිදිනය කවදාවත් එනිසා ඔබ සැනසේම හොයන්නේ සතුට හොයන්නේ වෙනුවන්නේ හැම දේ කරන්නේ ඒ නම් සතුට සැනසීම ලැබෙන මාවතයි මේ ඔබ ඉදිරේ විිවරවෙන්නේ මේ මාාවතය අපි සමගියෙන් යමු මේ මාාවතය අපි දුගවිනි විඳදරාගෙනයමු මේ මාවතය යනාපි කිසිවකුටත් වෛරන්නොකරමු මේ මාාවතය යනා අපි ඇති හැකි අය කෙරේ ඊරිසියානො කරමු නැති බැරි අය කෙරේ කරුණාවෙන් බලමු ඇති හැකි අය කෙරෙේ මුදිතාවෙන් බලමු අපිට පුළුවන් උපරිමයකින් අපි මේ ලෝකෙ සත්පුරසයන් බවට පත්වනාම කබදා හෝ දවසක ඒ සත්පුරස භූමිය අප රාජත බහුමක් මෙෙනවා ඒ සත්පුර් ස භාාවේ අමා සැනසිලි ගැන දෙනවා එනිසා පිජීවත්වන මේ අධ්‍යතන ජන සමාජයේ මේ යුගයි කවරු කවුරු බෝපීඩා මැද දුොක් අඳුළු මැදග වෙන්නේ හැමදාකම වගේ කාගිකාගෙ ජීබිත්වලනේ මට අසබල්දේ නෑ නික කියන හැඟී මැත්තිව වෙනවා මට මේ මේ දේ අඩුයි කොහොමදාදකන්නබොන්නේ මදවාම අඳින්නන්නේ පලදින්නන අසබල් ගමනයන්න අරවාහනනි මිලදීගන්නන්නේගේ දොර හදාගන්නය බුදරුවන්ට සලකන්නේ ගොමද මේ ගේ දහසකුත් අරබුද මැදගේ වෙන යුගයක කාලවකවානුවකමේ විසයිහ මහා සත්වයන් වහන්සේ මහාබෝසතානන් මහසිල්ලෝවටදී පපුවාදර්ශය බලන් පින් පුරල ගුණපුොරල දිබි පරදිුවට තබා දන්දීලා ඒ නැතිවෙලාගේ සියලු සම්පතියාලින් නොගවෙෙන්න්නම එකතුගරගත්තේටි එනිසා පින් උතුනිි අමාරුම තැන. බැරිම තැනපුරන ගුණය තමයි ඇස් පනාාපිට පලවිි පාකානි සංසගෙන දෙන්නේෙ මේ කතාාවෙන් නේ බව තේරුන්ගන්න තේරුන් අරගෙන කාටවත් දොස් කිය කියා ඉන්නමට වඩා තමන්ගේ ජීවිතයෙන් සීල පාරමිතාව ගුණ පාරමිතාව දාන පාරමිතාව ශක්ති පමණින් සම්පූන ගරගන්න එෙම්ම කෙනෙකුට වරදින්නෙ නෑමයි. ම කෙනෙගු ජයගන්නවාමයි එහෙම කෙනෙගු කවදා හෝ දවසගදුකින් නතමි දෙනවාමයි ඒක සත්යක්මයි එනිසාමී ලබාදුන් මහබෝසත් චරිතය මිහිරයාදර් සයෙන් සැනසි සැනසි මුණ ගැන ඕනම තත්ත්වයක් තුළ පින් හිත රැකගන් කුසල් සිත රැකගන්. ධරමේ සමාදම්වෙන් අධිෂ්ඨාන බල පේටුවන් කය අසංවර කරගන්නෙපා සිතා අසංවර කරගන්න එපා ජීවිතය අසංවර කරගන්න එපා බුද්ධියයෙන් නුවනින්සිහි කල්පනාවන්. තීන්දු තීරණවලට පැමිණෙන්න්න කාලෙ බොම නරකයි විසමයි නපුරුයි. හම කියලා පි මැරෙන්න්න නෙමෙයි පලායන්න නෙමේ. අධිෂ්ඨානයෙන් මූනදීලා පිම්පුරල ගුණපුරල එනකොට පින්වතුනි. පින්වතුන්ට ගුණවතුන්ට බොහෝම ොහොඳ තැනක් සකස්වෙන් ටෝන මේ පිනේ ධමි අනුහසයහෙමයි එනිසා දුක්විපත් පැමිණෙන කාලෙ වැඩි වැඩියෙන් සිල්රැළ වැඩි වැඩියෙන් ගුණ පිරීමෙන් පමණි ඒ විපත මගහර වගන්න පුළුවන් නුවනින් කල්පනා කරලා ගුණදම් සම්පාධනය කළොත් දන්දුන්නොත් සිල් රැකොත් ඒ කාාන්ත වශයෙන්ම මේ මහජන සමාජයට යහාපතක් වනු නුවනුමානයි. ඒ කාරණයත් හිපත් කරමින් අද මේ ධර්ම දේශනාව සමාප්ත කරන්නට යෙදෙනවා. ධරමදානමය පින් කම සිද්ධ කරන පිරිස ගැන සිහිපත් කරමින්. ඉතාලියයේ වෙරෝනා නගරයේ බුසලෙන්ගෝ හි පදිංචි පිින්වත් ආRTී චන්දන මහත්මා එවගේම පිින්වත් තරු සිදියනිය සඳුරු පුතනුවන් කියන ඒ තිදෙන මෙ ුතු. ධර්මදානය සඳහාද, බැති බරදායිකත්වය දරනවායි ඇත්තොසිහි පත්කරනවා ආදරණීය බිරිඳ හා දරුවන්ගේ මෑනිියන් වු WP තනෝජා චාමලි මාත්මියගේ පෙබරවාරි දෙවනදිනට යෙදන. හත්ලෙස් හයවන උපන්දිනය වෙනුවෙන් ඇයට නිදුක් නිරෝගිසුව ප්‍රාර්ථනා කරන්නට. උතුම් චතුරාර සතය අවබෝධවේවා කියන පිම් බර පැතුමින් මේ ධර්මදානය අද ලබා දෙනම සුජීවත්ව සිටින. වෙන්න අපවේ පදදිංචිත අනූජාචාාවලී මමාත්මියයගේ මෑනියන් වන රානිි පෙරේරා මහත්මියයට ටිනිසන් පෙේරාපයාාන නැතුළු පවුලි හැමට ආශුරුවාද කරනවා ලක්වාසී ලෝවා සි හැම දෙනාට සිත් ප්‍රාර්ථනා කරනවා. එබගේම දෙදස් විසියකේ දහ බිනිිමාප දොළොස් වනදිදා භාව ප්‍රාපථ ඔබ. එක්නස් මෑනියන් නැතුළු දෙපාර්ශවයේම මියගි හැමට පුුණ්ඥානු මෝදනා කරනවා. ඒගේ මේ ධර්ම දේශනාව සඳහාදායකත් පේ දරන ජයමිනි පැලපිටිය ගොඩ තිෙබුවන ලිපිනේ පදිංචිපංවත් දමයන්ති ජයසිංහ සාහප පින්වත් චන්ද්‍ර සෝම ජයසිංහ දෙපල බලාපොරොත්තුවෙනවා මිය පරලොවගිය කොර නේලිස් ජයසිංහ ඒවගේම වීරසිංහ ජොසලින් නෝන කියනේ පිරිසට අලංකාර පලිහේමවති ඒවගේ ජයසි. ඉන්දුුසේ සිිල්වා කියනට පුුණඥානු මෝදනා කරන්න සෝම පාලජයසිංහ පියානන්ට නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරන්න පැබරවාරි මාස පස්වන දිනේ නම් අදදින සහ අටබන දින උපන්දිනේ සම්බරණ දුවටසාහ පුතනුවන්ට ආශරුවාද කරන්න දේශකයන් වහන්සේටත් නැතෙෆෙම් කාරය මණඩල ඇමදිනාටමත් ආශිරුවාද කරමින් අද මේ පින් බර පොහෝ දවසේ සුදු සඳ බර්දල නුභකු සහරා පැමිණිල්ලලා මිහිරි සම්බුදු පනිවිඩේ ලොවට කියන ම වගේ බබලන නිමේශයේ. මේ ධර්මදාානය අදලබාදුන් පිරිසට ඒ සඳමඩල මුහුකුරා ආබ වගේ ප්‍රභාස්වරව සිසිල් කිරණින් බබලන්වා බගේ මේ පින්ටසහේතු වෙලා. මෙලොබ පරලොව සසර ජයගෙන ශාන්ත නිවණින් සැනසෙන්ට හේතුවේවා. ආකා සට්හාාච බුම්මට්ටහා දේවා නාගා මහිද්ධකා පං්ඥන්තං අනුමෝදිත්වා චිරංරක්හන්තු සම්බුද්ධසාාසනං. Idang wonyaati nang hotu suuki hunthnyaataයෝ එtaාවදාच අmeහි සmbeang punya sampeddang sabmbe dewa anumudantu sabsපසිදdhiya harrmaස්්‍රවna නිsan sebalin හැම haදtagම සhan henngminpir. පහස විහරණයෙන් යුතුව සිතගත සනසාගෙන ගුණ පිළිබෙත් පුරාගෙන ශාන්ත නිවන් මගේ ගමන් කරත්වා කියලමම ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්චංවද්ධා පචායිනෝ චත්තාාරෝ ධම්මා වඩ්ඩාන්ති ආයුුවන්නෝ සුකං බලන්. අයුආරුග සම්පත්ති සග්ග සම්පත්ති මේමච අත්හෝ නිබාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතුූ.